අදුදැසනින්වසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොවිඩ් මරණ නැවත වරක් 4000 ඉක්ම වමින් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දක්ුණේ 4120ක් ලෙසයි. ඒ අනුව රට සිදුව ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 258000කට අධිකයි. එමෙන්ම අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 362406 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,37,00,000 ඉක්ම වනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි ඉන්දිය සෞඛ්‍ය අංශය පෙන්වන්නේ. ඒ අනුව කර්ණාටක, මහාරාෂ්ට්‍ර, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයන්ගෙන් 82.5% වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර ඉන්දියාවේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම ඉහළ යමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එලෙස කොවිඩ් ආසාදිත වූ සෞඛ්‍ය සේවකයන් අතරින් 860කට අධික පිරිසක් මියගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගත වූ දින 25 තුල පමණක් සෞඛ්‍ය සේවකයන් 116 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ අතර ඉන්දියාව තුල කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණය කළා. එමගින් සඳහන් කළේ පසුගිය කාලය තුල ඉන්දියාවේ පැවති ආගමික උත්සව සහ දේශපාලන රැස්වීම හේතුවෙන් ජනතාව සමීපව එක් රැස්වීම ඊට ප්‍රධාන හේතුව බවයි. පසුගිය වසරේ ඔක්තෝබරයේ ඉන්දියාවේ මුල් වරට හඳුනා ගැනුණු B1617 කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඉහළ ප්‍රචාරණ හැකියාවද ඒ සඳහා දායක වී තිබෙනවා. මීට අමතරව මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිනොපැදීමද ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට හේතුවක් ලෙසයි අවධාරණය කර ඇත්තේ. දකුණු ආසියානු කලාපයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 95%ක් සහ මරණවලින් 93%ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එය අසල්වැසි රටවල කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට බලපෑම් සිදු කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මේ අතර චීනයේ සිනොවැක් බයෝඑන්ටෙක් සමාගම මගින් නිෂ්පාදිත කොවිඩ් එන්නත ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන බව ඉන්දුනීසියාවේ එන්නත් කරණින් තහවුරු වී තිබෙනවා. ජකර්තා අගනුවර සෞඛ්‍ය සේවකයන් 25,374 දෙනෙකුට සිනොවැක් එන්නත ලබා දී ඇති අතර එමගින් ඔවුන් කොවිඩ් ආසාදනයෙන් මිය යෑම 100%කින් වළක්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එමෙන්ම එන්නත ලබා දී දින 7කට පසු ඔවුන් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයද 96%කින් වළක්වා තිබෙනවා. කෙසේ නමුත් චීනයේ බීජිං නුවර සිනොවැක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දුනීසියානු ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි. මේ අතර හදිසි භාවිතය සඳහා මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත් මිලියන 25ක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවරගෙන තිබෙනවා. එන්නත 94%ක සාර්ථකත්වයන් පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මොඩර්නා එන්නත් නිෂ්පාදනාගාරයක් ඔස්ට්‍රේලියාව තුල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.